අයිබුවන් සැමට කලින් සත්‍ය හරියටම ගෙනෙන සියත මධ්‍යන ප්‍රවෘත්ති විකාශයත් සමග මම රසික සඳරුවන් ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත. ඇදිරි නීතිය පිළිබඳව රජයෙන් නිවේදනයක්. දිස්ත්‍රික්ක කිහිපයක අද උදැසන 6ට ඉවත් කළ ඇදිරි නීතිය යළි පස්වරු දෙකට පනවයි. නිරුතයන රෙගුලාසි වලට එරෙහිව ක්‍රියා කරන පුද්ගලින් හට දැඩි නීති ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියයි. කොරෝනා ආසාදිතීන් 120 දක්වා ඉහළට. නිරුතයන අවසන් කළ තවත් කණ්ඩායමක් සියලිවෙස් වෙත. ජනතාව එක් රැසුණු ක්‍රියාදාමයන්ට යොමු නොවඬ මහින්දානන්දගෙන් ඉල්ලීමක්. ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත. කොළඹ ගම්පහ කළුතර පුත්තලම මහනුවර සහ යාපනය හැර අනෙකුත් දිස්ත්‍රික්කවලට අද පෙරවරු 6ට ඇදිරි නීතිය ඉවත් කෙරුණා. එය යළි අද පස්වරු දෙකට ක්‍රියාත්මක වනු ඇති. කොළඹ ගම්පහ කළුතර පුත්තලම මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවලට පනවා ඇති ඇදිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මකව පවතිනවා. කළුතර දිස්ත්‍රික්කයේ අටලුගම සහ මහනුවර දිස්ත්‍රික්කයේ අකුරණ ගම්බාඩ සම්පූර්ණයෙන්ම හුදකලා ප්‍රදේශ ලෙස නම් කිරීමටද කටයුතු කර තිබෙනවා. අත්‍යවශ්‍ය සේවා කාර්යක්ෂම පවත්වාගෙන යාම සඳහා යොදා ඇති ක්‍රමවේද අවභාවිත කරන පුද්ගලින්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි ජනාධිපති මාත්‍යංශය ප්‍රකාශ කළේ. කොරෝනා මර්ධනයට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග සහ උපදෙස් වගකීමෙන් පිළිපදින ලෙස රජය ජනතාවට දෙනුම් දී සිටිනවා. අද පෙරවරු 6ට ඇඳිරි නීතිය ඉවත් කරන දිස්ත්‍රික්කවල ජනතාව අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා වෙළඳසැල් ඉදිරිපිට රැඳී සිටිනු දක්නට ලැබුණා. කෙසේ වෙතත් ඇඳිරි නීතිය ඉවත් කෙරුණු ඇතැම් ප්‍රදේශවල දක්නට ලැබුණේ පාළු ස්වභාවයක්. මේ අද දින මාතලේ පැවති තත්වයයි. මා මේලාවේ රැඳී සිටින්නේ මාතලේ නගර මැදියේ. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනි අද දිනේ ඇඳිරි නීතිය ඉවත් කළායින් පසුව මාතලේ නගරයට විශාල ජනකායක් ඇදී එනවා. මේ වෙන විටත් ඒ වගේම වෙළඳසැල් අසල දිග පෝලිං අපට දක්නට ලැබුණා. සෞඛ්‍ය අංශවලින් දීපු නිසි ක්‍රමවේද පිළි අරගනිමින් මුඛ ආවරණ 80%ක් පැලඳ සිටියත් මීටරයක පරතරය නම් අපට දක්නට ලැබුණේ නැහැ. නැවතත් ඔබ හමු වීමේ බලාපොරොත්තුවෙන් මම දැනට ඔබගෙන් සමු ගන්නවා. මාතලේ නගර මැදියේ සිට සියද ප්‍රවෘත්ති අංශය වෙනුවෙන් රුචිර ලක්බාල් විජේසූරිය. අත්‍යවශ්‍ය සේවා හැර වෙනත් කාර්යයන් සඳහා දිස්ත්‍රික්ක අතර ගමනාගමනයේද සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට රජය කටයුතු කළා. මේ අතර කොළඹ මැනින් වෙළඳපළට අද පෙරවරුවේ එළවලු තොගල් රටේ සියලු ප්‍රදේශවලින් ප්‍රමාණ්‍ය ඉක්මවා ලැබී තිබෙනවා. Thank you.
අද ඊට සාපේක්ෂව බැලුවම වෙළඳ පොලේ විශාල ලොරි ප්‍රමාණයක් ඇවිල්ලා තියෙනවා ලොරි 150 200කට කිට්ටු වෙන ප්‍රමාණයක් වෙළඳ පොලට අද ඇවිල්ලා තිබෙනවා මේ අවස්ථාව අපේ ජනතාව අසීරු අවස්ථාවක් එම නිසා ඒ අවස්ථාවෙන් අපි සහන සැලසීම සඳහා උපරිම මිලක් නියම කරනු ලැබුවා කැරට් සඳහා 150ක් ඒ වගේම ලීස් සඳහා 120ක් බෝංචි සඳහා 120ක් ඒ ආදී වශයෙන් අපි මිල ගණන් සඳහන් කරා අද ඒ දිනටත් අඩුව සමහර වෙලාවට බීට් කියමුකෝ බීට් රුපියල් 80ක් අපි මිලක් ලබා දුන්නා ඒත් බීට් රුපියල් 50ට අඩු ප්‍රමාණකින් ගන්න පුළුවන් ඒ වගේ අමු මිරිස් ඉතාමත් අඩු 150ක මිලක් ලබලා දීලා තියෙනවා ඊට අඩු මිලකට ගන්න පුළුවන් මේක මෙම සහනය අපි දීලා තියෙන්නේ මේ අපේ පාරිභෝගික ජනතාවට මේ අවස්ථාව මේ කොරෝනා වසංගතයේ අපේ ජනතාව අසරණ වෙලා ඉන්න මොහොතක අපි ඔවුන්ට සහනයක් වශයෙන් තමයි ලබා දී තිබෙන්නේ කෙසේ වෙතත් පොලිස් මුලස්ථානයේ නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ගත වූ පැය 24ක කාලය තුළ ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයන් 809 දෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බවයි. පොලිස් බහරයටගත් වාහන සංඛ්‍යාව 166ක්. ඒ අනුව පසුගිය 20වනදා සවස 6 සිට අද උදෑසන 6 දක්වා කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 6850 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. වාහන 1643ක් පොලිස් බහරයට ගෙන ඇති බවයි පොලිස් මුලස්ථානයේ නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. මේ අතර ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර තිබූ කාල සීමාව තුළ කේරළ ගංජා කිලෝ 114 ග්‍රෑම් 400ක් සමග සැකකරුවෙක් පලේ පොලිස් වසමේ වත්තිය රායෙන් දකුණු තාලේ අඩි මුහුදු තිරේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ලැබෙන සියලු දත්ත විශ්ලේෂණය කොට ඇඳිරි නීතිය පැනවීම ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන ප්‍රදේශ තෝරා ගැනීම සහ හුදකලා ප්‍රදේශ නම් කිරීම තීරණය කරනු ලබන්නේ රජයේ ඉහළම මට්ටමින් බව ජනාධිපති මාධ්‍යංශයේ නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. මාධ්‍යංශයේ නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ලැබෙන සියලු දත්ත විශ්ලේෂණය කොට ඇඳිරි නීතිය පැනවීම ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන ප්‍රදේශ තෝරා ගැනීම සහ හුදකලා ප්‍රදේශ නම් කිරීම තීරණය කරනු ලබන්නේ රජයේ ඉහළ මට්ටමින් බවයි. යම් ප්‍රදේශයක ක්‍රියාත්මක ඇඳිරි නීතියෙහි වෙනසක් කිරීමට අවශ්‍ය තොරතුරු ඇතොත් ඒ සියලු තොරතුරු කොරෝනා වෛරසය මර්ධනය පිණිස ස්ථාපිත කර ඇති ජනාධිපති කාර්යසාධක බලකාය වෙත යොමු කළ යුතු බවයි ජනාධිපති මාධ්‍යංශය පවසන්නේ. ජන ජීවිතය අපහසුතාවයට පත් කරන කුමන හෝ තීරණයක් ප්‍රාදේශීය වට්ටමින් නොගතිය යුතු බවද ජනාධිපති මාධ්‍යංශය දැනුම් දී සිටිනවා. ඇඳිරි නීතිය ලිහිල් කරන අවස්ථාවේදී නිරෝධායන රෙගුලාසි වලට එරෙහිව ක්‍රියා කරන පුද්ගලයන් හට නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාත උත්තරම මහනුවර සහ යාපනේ දිස්ත්‍රික්කයේ ඇරෙන්නට අනිත් දිස්ත්‍රික්කවලට ඇඳිරි නීතිය පැය 8ක කාලයක් සඳහා ලිහිල් කර තිබෙනවා. ඒ වගේම ඇඳිරි නීතිය පවතින ප්‍රදේශවල කිසිම ආකාරයක ගමන් කිරීමේ හැකියාවක් නැහැ. ඒ වගේම ඇඳිරි නීතිය ලිහිල් කළ ස්ථානවල වුවද කිසිම අවස්ථාවක නිරෝධායනයට ලක්වන අයට ගමන් කිරීමේ හැකියාවක් නැහැ. සෑම විටම ඔබ නිවසින් පිටවීමේදී නිරෝධායන රීතීන් වලට ගරු කරමින් කටයුතු කරන්න යුතුයි. ඉල්ලා සිටිනවා මීටරයක දුර තබා ගන්න, නිවසට ගිය විදස සබන්දා අත්සෝදා ගන්න. ඇඳිරි නීතිය කඩ කරන සහ ඇඳිරි නීතිය ලිහිල් කළ අවස්ථාවේ පිටතට පැමිණ නිරෝධායන රෙගුලාසි වලට පටහැනිව කටයුතු කරන අය විරුද්ධව ඉතා දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිස් ප්‍රධානීන් සිවිල් ඇඳුමින් සහ නිල ඇඳුමින් යොදවා තිබෙනවා. මෙරටින් නව කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයන් සංඛ්‍යාව අද පෙරවරු වන විට 120ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර අද දිනයේදී දින 14ක නිරෝධායනය අවසන් කළ පුද්ගලයන් 132 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් පිටව ගිය බව යුද හමුදාව ප්‍රකාශ කළා. නව කොරෝනා වෛරස ව්‍යාප්තියත් සමග මෙරට තුළ කොරෝනා ආසාදනය වූ පුද්ගලයන් ගණන අද පෙරවරුවේ 120ක් දක්වා ඉහළ ගියා. ඊයේ දිනය වන විට මෙරට කොරෝනා ආසාදනය වූ පුද්ගලයන් ගණන සටහන් වූයේ 117ක් ලෙසයි. එමෙන්ම කොරෝනා හේතුවෙන් දැඩි සත්කාරයකකේ පසු වූ පුද්ගලයෙකු ඊයේ දින ජීවිතක්ෂයට පත් වූ අතර වෛරසයෙන් පූර්ණ සුවය ලබා මේ වන විට පුද්ගලයන් 11 දෙනෙකු අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයෙන් පිටව ගොස් තිබෙනවා. වෛරසය හේතුවෙන් මේ වන විට අටලුගම සහ අකුරණ යන ගම්මාන දිත්වය බාහිර සම්බන්ධතා වලින් හුදෙකලා කර තිබෙන අතර අද උදෑසන බේරුවල පන්නිල ග්‍රාමයෙන් තවත් කොරෝනා ආසාදිතයෙකු හමුවීමත්
සමග ඔහුගේ නිවසද දින 14කට නිරෝධායනයට ලක් කරනු අතර එම පුද්ගලයා නාගොඩ රෝහල වෙත ඇතුළත් කරනු බවයි බේරුවල පොලිසිය ප්‍රකාශ කළේ. මේ අතර කොරෝනා ව්‍යාප්තියත් සමග ඉතාලිය, ඉරානය සහ දකුණු කොරියාව යන රටවල සිට මෙරටට පැමිණ දින 14ක නිරෝධායනය අවසන් කළ 132 දෙනෙකුගෙන් යුත් තවත් කණ්ඩායමක් අද දින නිරෝධායන මධ්‍යස්ථාන වලින් පිටව ගියා. අද දින පිටව ගිය පුද්ගලයින්ගෙන් 76 දෙනෙකු දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයේනුත් 56 දෙනෙකු පූනානි නිරෝධායන මධ්‍යස්ථානයේනුත් නිරෝධායනයට ලක්ව තිබෙන බවයි යුද හමුදාව ප්‍රකාශ කළේ. අද දිනත් නිරෝධායන කටයුතු සාර්ථකව නිමා වූ සංඛ්‍යාවක් දියතලාව සහ පූනානි නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටත් වුණා. ඒ අනුව දවස් 14ක නිරෝධායන කටයුතු වලින් පසු සාර්ථකව නිරෝධායන කටයුතුන් පසු නිවාසතර ගමන් කරනවා. මෙතර නව කොරෝනා වෛරසය පැතිරීම පාලනය සහ මර්ධනය කිරීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව දැනට සහ එම කාර්යන්වල යෙදී සිටින වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල වලට මුහුණ දීමට සිදු ඇති ගැටලු පිළිබඳව සොයා බැලීමට අමාත්‍ය පවිත්‍ර වන්නියාරච්චි මහත්මිය සහ වෘත්තීය සමිති නායකින් අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. මේක සම්පූර්ණම සෞඛ්‍ය බලධාරීන්ගේ උපදේශය අනුව තමයි මේ ප්‍රශ්නය මර්ධනය කිරීමට කටයුතු කරගෙන යන්නේ. දේශපාලඥයන්ට උමනා විදියට හෝ වෙනත් ආකාරයකට නෙවෙයි. ඒක නිසා එහි ප්‍රධානම කාර්යභාරය මේ අපිට කොයිම විදියකට හෝ අපි සියලු දෙනාගේම සාමූහික ප්‍රයත්නයක් විදියට අපිට මේ රෝගය ලංකාවෙන් තුරන් කර ගැනීමට පුළුවන් වුණොත් එහි රට වෙනුවෙන් ඔබේ යුතුකම ඔබ ඉටු කළා කියලා ඔබට සතුටු වෙන්න පුළුවන් වෙයි. ඔබනේ මෙහෙවන්නේ ඔබේ වෘත්තීය සමිති සියල්ලම. එතකොට ඔබ වෘත්තීය සමිති නායකයෝනේ. එතකොට මේකේ මොනවා හරි ශේෂ්ත්‍රයකට නායකත්වය දෙන නායකයෝ ඔබ. ඔබලා මේ සටනේ ලොකු සෙබළු නෙවෙයි, ලොකු බ්‍රිගේඩියර්ස්ලා, ඉතින් කමාන්ඩර්ස්ලා. ඉතින් ඔබතුමන්ලා මේකෙදි ඔබතුමන්ලාගේ සියලු සේවක මහත්ම සහෝදර මහත්ම මහත්මීන් හරියට මෙහෙවලා අපි කොහොම හරි කණ්ඩායමක් විදියට මේක ජයගන්න විදියක් බලමු රට වෙනුවෙන්. මේ අතර දකුණු පළාතේ ස්වයං නිරෝධායනයට ලක්වෙමින් සිටින පුද්ගලයින්ගේ ප්‍රතිශක්තිකරණය වර්ධනය කිරීමට ඖෂධ කට්ටල සූදානම් කිරීමක් දකුණු පළාත් ආයුර්වේද කොමසාරිස්වරයාගේ ප්‍රධානත්වයෙන් සංවිධානය කර තිබුණා. දකුණු පළාත් ආරද්ධ පාර්ලිමේන්තුවේ හැටියට දකුණු පළාතේ ඉන්න සියලුම දිස්ත්‍රික්ක තුනම ආවරණය වෙන පරිදි සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ටාස මට්ටමේ අපි මුල් අවස්ථාවේම දැනුවත් කිරීමක් කරා කොහොමද මේ කියන රෝග තත්ත්වයෙන් වළක්වාලීමට කටයුතු කරන්න කියලා. නමුත් අද දවසේ වෙන රෝගයේ පැතිරීමේ ටිකක් ප්‍රවණතාවක් තියෙන නිසා වැඩිපුරම ඒකම විශේෂයෙන්ම නිරෝධායන ලක්ෂණ කොටසක් ඉන්න හින්දා මෙන්න මේ නිරෝධායන ලක්ෂණ කොටසට ආයුර්වේද දෙපාර්තමේන්තුව ඉතින් වෙනමම පැක් එකක් හදලා දෙනවා. මොකද ඉතින්දී අපේක්ෂා කරන්න ඒ කට්ටියට ඒ නිරෝධායන කාලය තුලදී ඔවුන්ගේ ප්‍රතිශක්තිකරණය වර්ධනය කර ගැනීමත් ඒ වගේම විසවිජ නිසා වෙනට පුළුවන් හානි ඉතා අවම කර ගැනීමත් ඒකම යම් අවස්ථාවකදී ඔවුන්ට මේ රෝග තත්ත්වෙන් වළක්වාලීමට අවශ්‍ය සම්පූර්ණ පරිසරය නිර්මාණය කිරීමත් වැදගත් වෙන විශේෂම අනේ කාර්යයන් අලලලා තමයි අද දවසේදී දකුණු පළාත් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ හැටියට ඒ නිරෝධායන ලක්ෂණ සියලුම කණ්ඩායම් වෙත දෙපාර්තමේන්තුවෙන් සකස් කරපු මේ පැක් එක ලබා දෙන්නේ. මේ අතර ලොව පුරා කොරෝනා ව්‍යාප්තියත් සමග මේ වන විට මරණයට පත්ව ඇති සමස්ත පුද්ගලයන් ගණන 33,000 ඉක්මවා තිබෙනවා. එනුත් සමස්ත ආසාදිතීන් ගණන 142,224ක් ඉක්මවමින් ඇමරිකාව මේ වන විට කොරෝනා ආසාදිත සටහනේ ඉදිරියට පැමිණ තිබෙන අතර ආසාදනය වූ පුද්ගලයන්ට සාපේක්ෂව ඇමරිකාවේ මරණ සංඛ්‍යාව 2485ක් ලෙස දැක්වෙන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. මේ වන විට කොරෝනා හේතුවෙන් මියගිය සංඛ්‍යාව වැඩිම රට ලෙස ඉතාලිය සටහනේ ඉදිරියෙන්ම පසුවන අතර එරටේ ආසාදිතීන්ට සාපේක්ෂව මරණ සංඛ්‍යාව වැඩි බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරන්නේ. ස්පාඤ්ඤයේ මරණ සංඛ්‍යාවද 6803ක් ලෙස දැක්වෙන අතර එම රටෙහි ආසාදිතීන් ගණන දැක්වෙන්නේ 8110ක් ලෙසයි. මේ අතර කොරෝනා වෛරසයෙන් මියගිය පළමු රාජකීය පවුලේ සාමාජිකයා ලෙස ස්පාඤ්ඤයේ මාරියා තෙරේසා කුමරියද වෛරසයට ගොදුරු වීමෙන් ඊයේ දින ජීවිතක්ෂයට පත් වුණා. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා කිසිදු ආකාරයකින් ජනයා එක්රැස් වන ආකාරයට කටයුතු නොකළ යුතු බව හිටපු රාජ්‍ය මාත්‍ය මහින්දානන්ද අරුත්ගමගේ මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ මහනුවර ප්‍රදේශයේදී පැවති මාධ්‍ය හමුවකදී. වෙලාවේ අපි ඉතාම ගෞරවයෙන්
ඉල්ලීමක් කරන්න තමුන්නාන්සේලාගෙන් මේ වෙලාවේ ප්‍රමුඛතාවේ තමයි මේ රෝගය බෝවීම අවම කිරීම. ඒ නිසා පොලිසිය හමුදාව නීතිය තදට ක්‍රියාත්මක කරනවා. ඒ නිසා කරුණා කරලා අනවශ්‍ය විදියට එන්න එපා. මේ වෙලාවේ ගොඩක් අය ව්‍යාපාර කරන්න උත්සාහ කරනවා. ගොඩක් අය බඩු විකුණන්න හැමෝම එළවලු විකුණනවා. හැමෝම බිත්තර විකුණන්න හදනවා. ඒ නිසා මේ වෙලාවේ කරුණා කරලා මහජනතාව ගැවසීම අවම කරන්න. ප්‍රාදේශීය ලේකම්වරයාට බලය පවරලා තිනවා. අත්‍යවශ්‍ය භාණ්ඩ පමණක් ලබා දීම කටයුතු කරන්න කියන එක තමයි අපි ඉල්ලා සිටින්නේ. අපිට අකුරණ ප්‍රදේශයෙන් රෝගියෙක් හමු වුණා. ඒ සඳහා සියලු පියවර දැනට අරන් තියෙන්නේ. ඒ වගේ මේ පවුලේ දෙදෙනෙකුට මේ රෝග ලක්ෂණ සම්බන්ධයෙන් යම් කිසි ආකාරයකින් හැදීමේ ප්‍රවණතාවයක් තියෙන නිසා දැනට ඒ දෙන්නත් අධීක්ෂණය යටතේ රෝහලේ පසු වෙනවා. ඒ ගමේ ඉන්න සියලු දෙනාගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීමට සෞඛ්‍ය බලධාරීන්ට අපි නියෝග කරා. නමුත් අපි ඉල්ලා සිටිනෝ සියලු දෙනාගෙන්ම මේ රෝගියා සම්බන්ධයෙන් හෝ ඒ අකුරණ ප්‍රදේශයේ රෝගියා ගමන් බිමන් කර ඒ වගේම ආශ්‍රය කරා ඉන්නවනම් විශේෂයෙන්ම ඒ සම්බන්ධව පොලිසියත් ඒ වගේම සෞඛ්‍ය අංශත් දැනුවත් කරන්න මේක අපිට ලොකු දෙයක්. ආරක්ෂක කටයුතු තරහ කරලා තියෙනවා. ඒ අනුව අකුරණ ප්‍රදේශයේ මේ වෙද්දී වසා දමලා තියෙනවා. අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා සහයෝගය දෙන්න කියලා පොලිසියට. එම මාර්ගයේ වාහන වලට ගමන් කිරීමට අවස්ථාව ලබා දීලා තියෙනවා. ඒත් අපි මධ්‍යම පළාත ආවරණය පරිදි මාර්ග බාධක 30ක් යොදලා තියෙනවා. මේ මාර්ග බාධක 30න් ඔය සෑම වාහනයක්ම පරීක්ෂා වෙනවා. මේ වෙනකොට පරීක්ෂා ක්‍රමයෙන් පවතිනවා ඔච්චර ප්‍රමාණයක් එක මේ රෝගියා ගැටලා තියෙනවද කියන කාරණය සහ ගැටිච්ච පිරිසගේ ගෙවල් වලට ගිහිලා සොයා බලනවා ඔවුන්ට රෝග ලක්ෂණ මොන හරි ප්‍රශ්නක් තියෙනවද කියන සම්බන්ධයෙන්. නමුත් ප්‍රායෝගිකව දැන් මහනුවර දිස්ත්‍රික්කයේ පමණක් මිලියන 1.2ක් විතර ජනතාවක් ඉන්නවා. ඒ වගේ ජනතාවගේ ගෙන්කට ගිහිල්ලා ඔවුන්ගේ එක එක්කෙනාගේ පෞද්ගලිකව වුණ තියෙනවද කැස්ස තියෙනවද කියලා කහන එක ඔච්චර ප්‍රායෝගිකව කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. අපේ රෝහල් 225ක් තියෙනවා මධ්‍යම පළාත තුළ. මේ රෝහල් අපි හැම විටම පැය 24ම විවෘතව තියෙනවා. ඕන කෙනෙකුට ඇවිල්ලා ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්. අපේ කාර්ය මණ්ඩලයේ සූදානම් ඉන්නවා. කොරෝනා වෛරසයේ ස්වභාවය සහ ඉන් ආරක්ෂා වීමට ඔබ මේ කරුණු පිළිබඳව අවධානය යොමු කිරීම ඉතාමත් වැදගත්. කොරෝනා වෛරස් රෝගී රෝග ලක්ෂණ උණ කැස්ස හුස්ම ගැනීමේ අපහසුතාවය හතිය උගුරේ වේදනාව හිස රදය මස් පිඩු හා ඇඟපත වේදනාව පාචනය වැනි ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත රෝග ලක්ෂණද ඇතිවිය හැකි. හැකි ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබාගත යුතු අවස්ථාවන්. පසුගිය සති දෙකක කාලය ඇතුළත මෙම රෝගීන් වාර්තා වන ප්‍රදේශයකට හෝ විදේශ රටකට සංචාරය කර තිබේ නම් තද උණ සමග ශ්වසන මාර්ග ආශ්‍රිතව රෝග ලක්ෂණ පෙන්නුම් කරයි නම් හුස්ම ගැනීමේ අපහසුතාවයකින් පෙළෙයි නම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගන්න. රෝගී දැඩි අවධානම් කණ්ඩායම් වයස්ගත වූ වැඩිහිටියන් අධි රුධිර පීඩනය හා හෘද ආශ්‍රිත රෝගවලින් පෙළෙන්නන් දියවැඩියාව හා පිළිකා වැනි ප්‍රතිශක්තිය අවම කරන රෝගවලින් පෙළෙන්නන් ප්‍රතිශක්තිය අඩුවිය හැකි ඖෂධ භාවිතා කරන අවයව බද්ධ කිරීම සිදු කළ රෝගීන් දැනටමත් ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝගවලින් පෙළෙන්නන් ගර්භණී මව්වරුන්. කොරෝනා වෛරස් රෝගීන් ආරක්ෂා වීමට නම් නිතර අත් සෝදන්න, සබන් යොදා ගලා යන ජලයෙන් හොඳින් සෝදන්න, කැස්සකින් කිවිසුමකින් පසු මොහුණ ස්පර්ශ කිරීමට පෙර, පසු ආහාර පිළියෙල කිරීමේදී පෙර, පසු සහ අතරතුර ආහාර අනුභවයට පෙර, පසු රෝගී පුද්ගලයෙකුට සත්කාර කිරීමෙන් පසු බහුලව මිනිසුන් ගැවසෙන ස්ථානවලට ගොස් පැමිණීමෙන් පසු සතුන් ඇල්ලීමෙන් පසු අනිවාර්යෙන්ම අත් සෝදන්න. කැස්සකදී හෝ කිවිසුමකදී ඉවත දැමිය හැකි පිස්නාවක් භාවිතා කිරීම හා එය හැකි ඉක්මනින් නිසි ලෙස බැහැර කිරීම හෝ ඔබගේ වැලමිට නවා මුහුණ ආවරණය කිරීම. සෙනඟ ගැවසෙන රෝහල් ඇතුළු පොදු ස්ථානවලදී යාවත්කාලීන වන සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් හා නියාමනයන්ට අනුව පමණක් මුඛ ආවරණ පැළඳීම. උණ කැස්ස සම්ප්‍රතිශාව වැනි රෝග ලක්ෂණ ඇති පුද්ගලයින් සමග සමීප ඇසුරෙන් වැළකීම. ආචාර කිරීමේදී අතට අත දීමෙන් සහ සිප වැළඳ ගැනීමෙන් වළකින්න. ඇස් නාසය මුඛය සහ මුහුණ නිතර ඇල්ලීමෙන් වළකින්න. රෝගීන් අනුගමනය කළ යුතු මූලික ක්‍රියාමාර්ග හොඳින් විවේක ගැනීම, තියරමය පාන වර්ග ගැනීම, උණ පාලනය සඳහා පැරසිටමෝල් පමණක් භාවිතා කිරීම. මතක තබා ගන්න නව කොරෝනා වෛරසය ප්‍රතිශක්තිය දුර්වල ඕනෑම අයෙකුට වැළඳිය හැකි. ඇතමුන්ට එය මාරාන්තික විය හැකි. එහෙත් නිසි වෛද්‍ය උපදෙස් පිළිපැදීමෙන් සහ ප්‍රතිශක්තිකරණය වර්ධනය කර ගැනීමෙන් මෙම රෝගීන් සම්පූර්ණයෙන්ම වැළකී සිටිය හැකි.
සබර්ගමුව බස්නාහිර වයඹ මධ්‍යම ඌවහා දකුණු පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැස්සී ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක මහතා පවසනවා. සබරගමුව බස්නාහිර වයඹ මධ්‍යම ඌව සහ දකුණු පළාත්වල අපරභාගයේ හෝ සන්ධ්‍යා කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැස් තත්ත්වයන් අද්දිනේ අපි බලාපොරොත්තු වෙනවා. මීට අමතරව රත්නපුර ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මිලිමීටර් 30ත් 50ත් අතර මට්ටමේ තද වර්ෂාපතන ඇතිවීමේ හැකියාවකුත් තියෙනවා. දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් තමයි තියෙන්නේ. විශේෂයෙන්ම මේ අකුණු සහිත වර්ෂාව තියෙන වෙලාවදී අකුණු අනතුරු වලින් සිදු වන හානි වළක්වා ගන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න කියලා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ගාල්ලේ ඉඳන් හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ තත්ත්වයන් තියෙන්න පුළුවන්. මීට අමතරව පුත්තලමේ ඉඳන් කොළඹ හරහා ගාල් දක්වා මුහුදු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි තත්ත්වයන් නිර්මාණය වීමේ හැකියාවන් තමයි තියෙන්නේ. අනෙකුත් මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතිනවා. මඩකලපු ප්‍රදේශයේදී යතුරු පැදියක් පුපුරා යාමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. මඩකලපු කලවංචිකුඩි පොලිස් වසමේ පදිංචිව සිටි 55 වැනි පුද්ගලයෙක් ගිනි මැලයක් කසා තම වගබිම් ආරක්ෂා කරමින් සිටියදී ඔහුට නිින්දියාම හේතුවෙන් එම ගින්න ඒ අසල තිබූ යතුරු පැදියකට පැතිර ගොස් එය පුපුරා යමින් එම පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් කලවංචිකුඩි පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ. ඒ පුවතත් සමගින් සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන්. වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න www.siethanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අපි නැවත හමුවන්නේ සවස 6ට අපගේ ප්‍රධාන පුවත් විකාශයත් සමග. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.